प्रार्थना करना मैं यूट्यूब चालू हेम इतनी मंग वाला वीडियो अकरंगावा अब प्रश्न की हिपटे मुकद मंग का वीडियो दानवा लाडप कपल दाल ये दल वैसा विस्तर इतनी मम बिना गई वीडियो गई इतना मंग वाला वीडियो रंगे मेजमेंट मस अटक प्रमण कालिया दल वैसा तीन इतनी चुट्ट कहपाट उड़ा तीन मन అసన్ని లుగు వడువ పేని నే వాళ్ళ పేని నుంచి బెల్లు బెల్లమంట అది ముందు హొందస కష్టం అది తీయనవా ముకద మే మే తేవ గావట మమ కృష్ణ పోరక్ దెం మాస అటహ మార్గి మగే యొదల నే ఏక తమై మం వాళ్ళట విస్తర కరన్న మే వీడియో వరం ఆవే ఏ అత తృపుంచి మదక్ క్రిమక్ కరన్న ఓన మగే యూట్యూబ్ ఛానల్ ఏ అది విన కల సబ్స్క్రైబ్ కల నత్న సబ్స్క్రైబ్ కల బెల్ ఐకాన్ గహల తియా గన్న వెదకతన వీడియో దాపు కో మం బలన్న ඉතින් මේ වගාව මේ වගේ තත්ත්වයකට තියාගන්න ගොඩක් දුරට මම මේකට පොහොර යොදන්නේ නැහැ මේ ලාඩප්ප වගාව තමයි කපලා දාන්නේ වලට පේනවා කි බැලු බැලමට ලාඩප්ප ගස් දැන් කපන්න ඕන මට්ටමට සැදිමින් පවතින දැන්ට මාස දෙකමාරක් විතර වෙනවා දැන් මේ ලාඩප්ප ගස් වලට ඉතින් තව ටික කාලයක් ඇද්දි මම මේව කපලා බහු වසුණක් වගේ ආකාරයක දානවා ඉතින් ගොඩක් අය අහලා තිබ්බා දැන් මාස ගානක් තිස්සේ මම වීඩියෝ ගානකේ දැන්ට ප්‍රතිඵලය කොහොමද කියලා ඔයාලට පේනවා ඇති ලොකු අසහනයක් වෙනසක් නැහැ දරු කල්ල දැන් දවස් 5ක් වගේ මේ තේජමට ඉතින් දැන් හොඳට අරිඹ වැඩිලා තව දවස් 3කින් මිට දරු කරන්න හොඳ මට්ටමකට තේගස් ටිකේ දළු වැඩිමින් පවතිනවා ඉතින් මේ විදිහට ඔයාලගේ ජොමේ ලාඩප්ප හරි නඩත්තු කරලා හරියට වසුණක් ආකාරයෙන් දාලා හොඳ අස්වැන්නක් ලබා ගන්න කියන එක තමයි මම මේ වීඩියෝ එක කියන්නේ. ඉතින් නැවතත් මතක් කරන්න ඕන දළු කඩද්දි හරියට ගහට කොළ ඉදිරි වෙන්න දළු කඩන්න, වංගි කොළ අයින් කරන්න, ඒ වගේම හොඳ හිරු එළියක් වැඩනසේ උස්සෙමන පොඩ්ඩක් තිබ්බට රැළුවන්නේ නැහැ. ඒ වගාව හරියට නඩත්තු කරලා තින් ඔයාලට පොහොර අවශ්‍ය වෙන්නේම නැහැ. ඉතින් අපි රසායනික පොහොර ඉල්ල ඉල්ල මොනතරම් කය ගැහුවත් අපිට යම් කිසි කාලයක් යනකම් රසායනික පොහොර ලංකාවට හම්බ වෙන්නේ නැහැ. ඒක තමයි ඇත්ත. ඉතින් ඒ හින්දා ඒ බව දන දනත් අපි මත යන්නේ නැතුව මේ විදිහට ඔයාලගේ තේජ මන් නඩත්තු කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. මොකද ලාඩප්ප ගහකින් අපිට මේ තරම් දෙයක් කරන්න පුළුවන් කියන එක අපි ඇත්තටම දැනගෙන හිටියේ නැහැ. අපි මේවට රසායනික පොර දාලා කාලය තිස්සේ ගස් උරු කරගෙන තිබ්බා. මම මොනවත් වෙන කාබනික පොර දාලා නැහැ මේකට. ලාඩප්ප හරියට නිසි ක්‍රමයට කපාතු කරලා වසුණක් ආකාරයෙන් දාගත්තා. ඒ වගේම මේකට දළු කැඩීමේ ඒක තමයි මූලික ක්‍රම මේද හරියට කොළ වැටෙන්න ගහට වංගි කොළයින් කරලා දළු කඩාගෙන අරිඹිතුරු කරලා දළු කැඩුවා. ඒකෙන් තමයි මේ වගේ සැනක් ලබා ගන්න පුළුවන් උනේ. ඉතින් ඔයාලා ඉදම මේ විදිහට නඩත්තු කරගෙන ගියොටින් අනිවාර්යෙන් අවුරුද්දක් එකමාරක් ගියන් මම හිතනවා මේක හොඳ තත්ත්වයෙන් මේ තියාගන්න පුළුවන් ඒ කියලා. ඉතින් මම ඉස්සරහට තව වීඩියෝ එකක් කරන් ගෙන්නම් මොනතරම් අස්වැන්නක් නෙලන්න පුළුවන්ද මොනතරම් කාල සීමාවක් මේ විදිහට ගන්න පුළුවන්ද කියන එක. ඉතින් මේ විදිහට ඔයාලගේ ඉඩමෙත් දළු කඩලා මම ඔයාලට දළු කන්න ක්‍රමවේද වීඩියෝ වල කියලා ඇති. ඒ විදිහට හරියට මගේ YouTube එකේ වීඩියෝ බලලා දළු කඩන්න ඒ වගේම මේ විදිහට හොඳ අස්වැන්නක් ලබා ගන්න පුළුවන්. ඇත්තටම මම මේකෙන් සතියට දළු කිලෝ සාමාන්‍යයෙන් 70ක් 60ක් අන්න ඒ වගේ අතර ගන්න දළු ගන්න අක්කර කාසල චුට්ටක් අඩුවෙන් තියෙන්නේ මේ ඉඩම. ඉතින් මේ ඉඩම නඩත්තු කරන්න මම කිසිම පොරක් දන්නේ නැතුව නැවතක් කියන්න ඕන. ඉතින් ඔයාලගේ ඉඩමත් මේ ඉඩම නඩත්තු කරන්න මගෙන් ගැටලුවක් මොනවා හරි තියෙනවා නම් අහන්නේ ප්‍රශ්න විදිහට අහන්න මේ කමෙන්ට් එකක් දාලා. මොකද මේ වගේ දළු ඇස්සන්නක් සමහරු කමෙන්ට් කරලා තිබ්බ මේක බොරුවක් වෙන්නේ නැහැ කියලා ඕනම කෙනෙක් ඇවිල්ලා මගේ ඉඩමට ඇවිල්ලා මම ඔප්පු කරලා පෙන්නනම් මේක රසායනික පොහොර දැන් අවුරුද්දකට තදින් මොකද තේ කප්පාදුව මාස 6ක් විතර ගිහිල්ලා තමයි අපිට දළු ඇස්සන්නක් ගන්න පුළුවන් වෙන්නේ. දළු ඇස්සන්න අරගෙනත් මාස 6කට සෝරි මාස 8ක් වගේ ප්‍රමාණයක් දැන් දළු කරලා තියෙනවා. හැබැයි ඒකට පුංචි හේතුවක් වෙන්න පුළුවන් වර්ෂාපතනය. මොකද වර්ෂාපතනය මේ මාස අවුරුද්දක් තිස්සේ විතර අපේ ලංකාව පුරාම නොඅඩුවම තිබ්බා. ඉතින් ඒකත් එක්තරා හේතුවක් වෙන්න ඇති. මම හිතනවා මේකට මේ ලාඩප්ප අපි කපලා දැම්මට මේකට තවත් පුංචි ක්‍රමවේදයක් තියෙනවා. මොකද අපි මේකට පස්සේ pH එක චෙක් කරලා අපි මේකට හරියට ඩොලමයිට් එක දාගත්තොත් මේ
කොළ පොහොර වලින් හිතත් වැඩි ප්‍රතිඵලයක් ගන්න පුළුවන් කියන එකත් මම විශ්වාස කරනවා. හැබැයි මම මේකට අවුරුදු දෙකමාරකින් විතර ඩොලමයිට් දුවේ නැහැ. ඉතින් ඔයාලට මම කියන සමහරවිට මම මේක තව මාස දෙකකින් විතර ඩොලමයිට් පාරක් ගහනවා. මොකද ඒක අපහසුයි තමයි සාමාන්‍යයෙන් ඩොලමයිට් ගහන්න ඕන. නමුත් ඉතින් මම මෙතෙන්දි පුංචි අත්‍යවශ්‍ය බැලීමක් කරන්න ඕන. මේක ඩොලමයිට් පාරක් ගහලා ලාඩප්ප ටික කපල නිසි ප්‍රමිතියට දැම්මොත් මේක මීට වැඩි වගාවේ ප්‍රතිඵලයක් ගන්න පුළුවන් ඒ දෝ කියන එක. ඉතින් මේ තියෙන දළු අස්සෙන්වත් හොඳටම ප්‍රමාණවත්. මොකද තේ ගහක ඇත්තටම ඉතින් රසායනික පොහොර වලින් ගන්න තරම්ම දළු ගන්න බැරි වෙයි. මොකද මේකෙන් දළු කිලෝ 80ක් ගන්නවා නම් අපි 60ක් කඩා ගන්න පුළුවන් නම් කාබනික පොහොර වලින්, කාබනික පොහොරත් නැතුව මේ ලාඩප්ප වගාවෙන් ඒක අපි ලැබපු ජයග්‍රහණයක් විදිහට තමයි මම සලකන්නේ. ඉතින් ඔයාලට මේ පුංචි වීඩියෝ අරන් ආවේ ගොඩක් අය අහලා තිබ්බා ඔයාගේ වගාව කොහොමද දැන් ඒ විස්තරවලට උත්තරයක් විදියට. මොකද මම තව මාසෙකින් ආපහු වරන් යන වීඩියෝ. මොකද මම මාසෙන් මාසේ ඔයාලට මේ ඉඩමම වීඩියෝ අරන් එන්නම්. ඒක අපාදු වෙන තෙක්ම ඔයාලට දැනුමක් කිරීමක් කරන්න මේක කොහොමද වගා කටයුත්ත දළු අස්සන්න කියන එක. ඉතින් නැවතත් පුංචි මතක් කිරීමක් කරන මගේ YouTube channel දැන් මෙතන subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක ගහලා තියාගන්න. මේ වගේ වැදගත් වෙන වීඩියෝ දාපු ගමන් බලන්න පුළුවන්. ඉතින් ඔයාලා හැමෝටම සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. තේරෙයිද මේ සම්බන්ධව ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ලයික් කරලා ෂෙයා කරන්න කියලා බොහොම ආදරෙන් ඉල්ලා සිටින්. ඔයාලට සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරමින් අදට මම වීඩියෝ එක සමගන්නවා. හැමෝටම සුබම සුබ දවසක්.